ශ්‍රී ලංකාවට අතිශය මේ මොහොතේ වැදගත් කාරණයක්. හැබැයි ඒ කාරණය පිළිබඳව කිසිම අවධානයක් යොමු නොකර තියෙද්දි තමයි මේ අවධානය යොමු කරන්නේ. මොකක්ද ඒ කාරණේ? මට පොඩි පොඩි වෙලාවක් ඉල්ලනවා, පොඩි වීඩියෝ එකක් පෙන්වන්න. මේ වීඩියෝ එක සුදුසු නෑ, නමුත් මේ අපිට මේ මාධ්‍ය සාකච්ඡාවට මේක පෙන්වන්නේ නැතුව කරන්න බැරි හින්දා තමයි මේක මම පෙන්වන්නේ. එතකොට මේ තමයි අර වහගණ්ඩ හදන අර වහගන අර හමක් පොරෝගෙන වහගන්න හදන මාලිමාවේ ඇත්ත තත්ත්වය තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් භීෂණය තමන්ගේ පැරණි සහ එකම ආයුධය කරගත්ත මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ රණවිරුවක්යයි කියාගනිමින් ඒ අදාළ සමුළුවේදී මේ කරන තර්ජනය ලේසියට අරගන්න හැකියාවක් නැහැ. ඔහු පැහැදිලිවම නම් කරනවා, පක්ෂ නම් කරනවා. මෙන්න අපේ සමගි ජන බලවේගයත් නම් කරනවා ටෙලිෆෝන් කාර්යෝ කියලා. ඊට අමතරව නම් කරනවා අනිත් පක්ෂ. නම් කරලා ඉවර වෙලා ඔහු සඳහන් කිරීම කරනවා උඹලා පරිස්සමින් කියලා. එතකොට ඊට අමතරව හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිය, රටේ නම ගිය, ඒ වගේම තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපකිරීම් කරපු ජෙනරල්වරුන්ටත් ඔහු විසින් තර්ජනයක් කරනවා. එතකොට දැන් මේක වෙලා දවස් කීයක්ද? මේක සමාජ මාධ්‍යවලට මුදා හැරලා දැන් දවස් ගණනාවක් වෙනවා. නමුත් අද තව වෙනකන් මේ තැනත්තවත් අනංගොඩ ගැනීමක් කරලා නැහැ. මේක පක්ෂකටවත් පක්ෂ දෙක තුනකටවත් කරන අපරාධයක් නෙමෙයි. මේක මුළුමහත් සමාජයටම කරන බියගැන්වීමක්, තර්ජනය කිරීමක්. මේ අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේ තැනැත්තන් මේ ඉදිරියේදී සූදානම් වෙන කටයුත්තක් සම්බන්ධයෙන් තමයි මේ කියන්නේ කියලා. ඒක ඇත්තටම තොරතුරක් ගන්න දෙයක් නෑ. මේ තැනැත්තා කියනවා උඹලා බලාගෙන ඉඳපල්ලා, ඒ බලාගෙන ඉඳපල්ලා උඹලට අනිවාර්යයෙන්ම ගහනවා කියලා. එතකොට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ කවුද? මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනේ පවතින ආණ්ඩුව. මේ පවතින විපක්ෂය වෙන අපි නෙමෙයි, පවතින ආණ්ඩුව තමයි මේ අවධානය මේකට යොමු කරන්න ඕනේ. මේ මොහු කරන්න යන ක්‍රියාව මොකක්ද, මොහුගේ සංවිධානය මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. නමුත් එහෙම කිසිම අවධානයක් යොමු වෙලා නැහැ. අපිට මතකයි පහුගිය දවස්වල අරගලයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිට වෙනවා. ශ්‍රී ලංකාවෙන් පිට වෙලා, එහෙම නැත්නම් ඔහු යම් කිසි තැනක ගිහිලා නවතිනවා. ඊට පස්සේ ඒ වෙලාව ඉඳලා පැය කිහිපයක් යනකම් තනිකරම රක්ත භීෂණයක් පැවතුණි. රතුපාට භීෂණයක් තමයි පැවතුණි. මේ රක්ත භීෂණය ඇතුලේ රටේ කොයි කොයි පළාත්වල කොයි කොයි විදිහට සංවිධානාත්මක ඔය පැය කිහිපය ඇතුළත වෙච්ච දේවල් අපිට මතකයි. පාර්ලිමේන්තුව අල්ලන්න එක සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැමතිස්සෙම මතක් කරනවා. පාර්ලිමේන්තුව අල්ලන්නව මම ඒක මැදිහත් වෙලා බේරගත්තා කියලා. නමුත් පාර්ලිමේන්තුව අල්ලන වෙලාවේදී එතන හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ නම් වලින් වීඩියෝස් වලින් තියෙද්දි ඒ පිළිබඳව ඇයි ක්‍රියාත්මක වීමක් වෙලා නැත්තේ? දැන් මේ මෙන්න මේ මිනිස්සයා, මේ මිනිස්සගේ පැටිකිරියත් මම පොඩ්ඩක් කියන්නම්. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇත්තටම සේවය කරපු තැනැත්තෙක් තමයි. එතකොට ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සේවය කරපු මේ තැනැත්තා මේ වෙද්දි තත්ත්වය මොකද්ද? ඔහු ගෞරවාන්විත විදිහට සේවය කරලා විශ්‍රාම ගිය තැනැත්තෙක්ද? එහෙමද අපි එතකොට හිතන්න ඕනේ? දැන් අපි හිතන්න ඕනේ මාලිමාව පෙන්නන ප්‍රතිරූපයත් එක්ක රණවිරුව කියලා මේගොල්ලන් ඉදිරිපත් කරන අය, රණවිරුව කියලා මේගොල්ලන් පෙන්නන අය වෙන්න අවශ්‍ය වෙන්නේ මේ හරි සුපිරිසුදු චරිත. මෙන්න මේ තැනත්තගේ චරිත සාතිකේ.
මේ තැනත්තගේ චරිත සාතිකය අනුව අප කීර්ති සහගත ලෙස සේවයෙන් පහ කරන ලද නිලධාරී. මේජර්වරේ අප කීර්ති සහගත ලෙස අප කීර්ති සහගත ලෙස තමන්ගේ තනතුරෙන් හමුදාව විසින් නිත්‍යානුකුලව ඉවත් කරන ලද තැනැත්තේ. එතකොට මේ තැනැත්ත තමයි අර ඇවිල්ල අර කීර්තිමත් යුද හමුදාවට රණවිරුවන්ට අර විදියට තර්ජනයක් කරන්න. එතකොට මේ තැනැත්තට ඊට අමතරව තවත් නඩු තියෙනවා. ඔහු සිවිල් පුද්ගලයෙක් විදියට කටයුතු කරද්දිත් ඔහුට නඩු තියෙනවා. එතකොට මේ වගේ අපරාධ නඩු තියෙන ඒ වගේම තමයි සේවයෙන් අපකීර්තිමත් ලෙස පහ කරලා දාපු මේ වගේ මේ පැටිකිරියක් තියෙන පුද්ගලයෝ තමයි මාලිමාවේ රණවිරුවෝ කියලා ඔය රණවිරු සමුළු වලදී පෙන්වන්නේ කියන එක තමයි අපිට හැංගී යන කාරණේ. අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අදාළ ආරක්ෂකාංශ වලින් මේ වගේ ක්‍රියා විහිළුවටවත් වෙන්න දෙන්න එපා. ඊළඟට ආයිපාරක් නැවත රක්ත භීෂණයක් ඇති වෙයිද නැද්ද කියන ප්‍රශ්නේ මෙතන තියෙනවා. එතකොට මේ ඡන්ද ප්‍රතිඵල පිළිගනීද නැද්ද කියන ප්‍රශ්නේත් තියෙනවා. ඊට පස්සේ ඔවුන් කොහොම ක්‍රියාත්මක වෙයිද ඉදිරියේදී කියන ප්‍රශ්නේත් තියෙනවා. ඒකින්ද වහාම මේ තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඊට ඇතිවෙන්න නීති තියෙනවා. ශ්‍රී ලංකා ධනනිධි සංග්‍රහයේ නීති තියෙනවා. ඒව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න මේ සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් කිරීමටත් අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි මෙපමණ කාලයක් මේ බලාගෙන ඉන්න තරම් හේතුවක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක්. ඒ පිළිබඳව සමග ජන බලවේගයේ අවධානයෙන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි තමන්ගේ අවධානය යොමු කරන්න කියලා ආරක්ෂකංශ වලින් ඉල්ලා සිටිනවා. ඔව් අනිවාර්යයෙන්ම මේ තැනත්ත වත්තනගොඩ ගන්න ඕනේ. ඔහු කරන වරද ඔහු සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හරිනවා. ඔහු අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධයෙන් ඒ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහු පැහැදිලිවම මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට මුදා හරලා තියෙනවා. ඒවා සංසරණය වෙනවා මේ මුළු සමාජ මාධ්‍ය ජාලාවලම WhatsApp වල Facebook වල ඒ සියලුම සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙනවා. එතකොට ඔහු වරදක් කරලා ඉවරයි. ඒ කරපු වරදට ඔහු අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතුයි. අනිවාර්යයෙන්ම අපි හෙට දිනේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මේ පැමිණිල්ල මේ වෙනකන් අපි නොදැම්ම හේතුව තමයි මේක මේ අපිට පේන හැඩෙන්න ආරක්ෂකංශ වලටත් පේන්නේ නැති කියලා අපි හිතුවා. මේ තර්ජනය කරන්නේ රජයේ විශ්‍රාමික නිලධාරීන්ට. රජයේ හමුදාවල සේවය කරලා තමන්ගේ මුළු ලේ දාඩිය අවයව තමන්ගේ ජීවිතය කැප කරපු හමුදා නිලධාරීන්ට තමයි මේ තර්ජනයක් කරන්නේ. ඒ වගේම තමයි දේශපාලන පක්ෂවල ඉන්න සමාජිකයන්ට තමයි මේ තර්ජනයක් කරන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේ වෙද්දි අත්අඩංගුව අද මේ අපි කතා කරන්න වෙන්නේ අත්අඩංගුවට ගන්න අරගෙන තියෙයි කියලා අපි හිතාගන්නේ. ඒ අනුව අපි හෙට දිනම පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් යොමු කරනවා.